चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नहि पुत्तो पतिवापि तियो दुःखापमोचये यथा सद्धम्म सवनं दुःखं मोचेति पाणिनि। श्रद्धावंत पिनतुनि मे सवत् काले हेमदिनाम सूदानं वेन्ने बौद्धया रूपवाहिनी नालिकाव ओस्से विकासने केरेन सूत्र धर्म देशनाव श्रवणे करन्नट अद दवसेट नियमितव पवतिन सूत्र देशनाव संयुक्त निकाये यक्ष संयुक्तेत अतुलत्वन पुनब्बसु सूत्रय ए सूत्रे मूलिक करगेन धर्म करुणु पहदिलि करन्नट टिक वेलावक सूदानम वेन्ने। संयुक्त निकाय सूत्र पिटके केटि सूत्र धर्म अंतर्गत वेला तियन देशना कोटस එහි යක්ඛ සංයුත්තයයි කියලා කියන්නේ ඇතන් යක්ෂයින් මුල් කරගෙන කරන ලද දේශනා එහෙම නැත්නම් යක්ෂයින් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි අවස්ථාවල ඒ අය නිමිති කරගෙන කරන ලද දේශනා හෝ බුදුරජාණන් වහන්සේගෙන් පැන විමසපු අවස්ථා එහෙමත් නැත්නම් ඇතන් යක්ෂයින් බුදුන් සරණ ගිය ආකාරය දහම් සරණ ගිය සංඝුන් සරණ ගිය ආකාරය දහම් ඇසූ ආකාරය මූලික කොටගෙන සඳහන් වෙලා තියෙන සූත්‍ර දේශනා තමයි මේ යක්ඛ සංයුත්තේහි සඳහන් වෙන්නේ। ඒ කොටසට අයත් පුනබ්බසු සූත්‍රය කියලා කියන්නේ පුනබ්බසු කියලා කියන්නේ එක්තරා යක්ෂ පෝතකේ කිහිම නැත්නම් යක්ෂ දරුවෙක් හැටියට තමයි සඳහන් වෙන්නේ। මේ පුනබ්බසු කියන යක්ෂ දරුවාගේ මෑණියන් විසින් තථාගතයන් වහන්සේ වෙත දහම් අසන්නට පැමිණි අවස්ථාවේ සිදුණු එක්තරා ප්‍රවෘත්තියක් සම්බන්ධ කරගෙන තමයි මේ පුනබ්බසු සූත්‍රය සඳහන් වෙන්නේ। එතකොට යක්ෂ දරුවෙක් කියලා කිව්වහම මේ දහම් අසන පින්නතුන්ට ගැටලුවක් මතුවෙන්නට පුළුවන්। එහෙමනම් දෙවියන්ට යක්ෂයින්ටත් දරුවන් ලැබෙනවද මේ මනුස්ස ලෝකේ වගේ අවශේෂ සත්ව ලෝකවල වගේ ස්වභාවයක්ද එහි පවතින්නේ කියලා. එහෙම ස්වභාවයක් නෙමෙයි දිව්‍ය ලෝකේ යක්ෂ ලෝකේ പ്രേත ලෝකේ ඕපපාතික උත්පත්තියක් තමයි තියෙන්නේ। ඕපපාතික උත්පත්තියක් කියලා කියන්නේ සියලුම අංග ප්‍රත්‍යාංග සහිතව එකවරම පහළ වෙනවා. ඒයගේ කර්ම ශක්තිය තුලින් දෙවියන් කුසල බලය නිසා ඒ වගේම ඇතැම් යක්ෂයින් සමහර විට කුසල බලයෙන් ඇතැම් යක්ෂයින් අකුසල බලයෙන් പ്രേතයින් අකුසල බලයෙන් මේ කුසල කර්මයෙන් හෝ අකුසල කර්මයෙන් ඒ අය ඒ ආත්ම භාව ලබද්දී සියලුම අංග ප්‍රත්‍යාංග එකවරම පහළ වෙනවා।
ඒ කර්මව ශක්තිය විසින් සියල්ල පරිපූර්ණ එකවර පහළ වීම තමයි මේ ධර්මයේ හඳුන්වන්නේ ඕපපාතික උත්පත්තියයි කියලා. ඉතින් අන්න ඒ විදිහේ ඕපපාතික උත්පත්තියක් තමයි දෙවියන් යක්ෂයින් ප්‍රේතයින් වගේ මේ ආත්ම භාවයන්ට හිමි වෙන්නේ. එතකොට එහෙමනම් යක්ෂ ලෝකේ මේ යක්ෂ දරුවෙක් ගැන කතා කරන්නේ කොහොමද? ඒ යක්ෂයින්ට තමන්ගේ විමානය තුල එහෙමත් නැත්නම් තමන්ගේ උකුලෙහි යම් යක්ෂයෙක් පහළ වුණොත් ඒ මුලින් පහළ වෙච්ච යක්ෂයාට හෝ යක්ෂණියට අර පසුව පහළ වෙච්ච යක්ෂයා හෝ යක්ෂණිය දාරක ප්‍රේමයෙන් දරු සෙනෙහසින් එයයි පිළිගන්නවා. එතකොට මේ අපේ දරුවෙක් කියන ස්වභාවය. මොකද තමන්ගේ විමානය තුළනේ, තමන්ගේ ගේ ඇතුළේනේ, තමන් ළඟනේ පහළ වුණේ. එතකොට ඒ පහළ වෙන අය තමන්ගේ දරුවන් හැටියට තමයි ඒ අය හඳුනාගෙන කටයුතු කරන්නේ. ඉතින් සැබවින්ම ඒ විදිහට යම්කිසි සසරේ සම්බන්ධතාවයක් ඇති අය තමයි එහෙම එකම විමානේ ගිහිල්ලා පහළ වෙන්නේ. එහෙම නැත්නම් ඒ අයට සමන්ට අනන්නේ වෙනම තැනක වෙනම විමානයක පහළ වෙන්නට පුළුවන්. එතකොට සසරේ යම්කිසි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති නිසා ඒ අයගේ කර්ම වේගයත් ඒකට උපකාර වෙලා අර මුලින් පහළ වෙච්ච යක්ෂයෙක් හෝ යක්ෂණියක් ඉන්න ඒ විමානයක එහෙම නැත්නම් ඒ අයගේ උකුලේ ඕපපාතිකව පහළ වෙනවා. පහළ වුණාට පස්සේ අර මුල් තැනැත්තා හෝ තැනැත්තිය මේ මගේ දරුවෙක් උපන්නාය කියන සෙනෙහසින් ආදරයෙන් ඇලිලා බැඳිලා කටයුතු කරනවා. ඉතින් මේ කියන කුණබ්බසු කියලා කියන්නේ ඒ වගේ එක්තරා යක්ෂ මාතාවකගේ එකේ එහෙම නැත්නම් උකුලේ පහළ වෙච්ච යක්ෂ දරුවෙක්. ඉතින් දරුවා කියලා කිව්වට මේ පොඩි දරුවෙක් කියන ස්වභාවයෙන්ම නෙමෙයි, අංගප්‍රත්‍යාංග සම්පූර්ණව පහළ වෙච්ච එක්තරා යක්ෂාත්ම භාවයක්. එතකොට නමුත් අර මුලින් පහළ වෙච්ච අය, මුලින් යක්ෂ ලෝකේ ඉපදිච්ච අය ඒ ලෝකයේ පිළිබඳව ගොඩක් පරිණත භාවයක් ඇති කරගෙන තියෙනවා. ඉතින් පසුව එහි උපදින අය එතරම් ඒ ලෝකයේ පිළිබඳව වැටහීමක් නැහැ. ඒ නිසාත් දරුවා කියලා හඳුනා ගන්නට වටිනවා. මොකද මනුස්ස ලෝකෙත් වැඩි හිටිය අය දරුවාය කියලා කියන්නේ ලෝකයේ පිළිබඳව ජීවිතයේ පිළිබඳව පරිණත භාවයත් එක්කනේ. ඉතින් ඒ නිසා ඒ ලෝකවලත් ඒ ස්වභාවයෙන් කටයුතු කරනවා. මේ පුනබ්බසු මාතාවට එහෙම නැත්නම් මේ යක්ෂණියට දරුවන් දෙදෙනෙක් හිටියා. පුනබ්බසු කියලා යක්ෂ පුත්‍රයෙක් සහ උත්තරා කියලා යක්ෂ දියණියක්. එතකොට මේ දරුවන් දෙදෙනා තමන්ගේ දරුවන් හැටියට සෙනෙහසින් ආදරයෙන් කටයුතු කළා. ඉතින් මේ යක්ෂාත්ම භාවයට ගැළපෙන ආකාරයේ ජීවිතයක් ඒ අය පවත්වාගෙන ගියා. එතන ඊතරම්ම කුසල බලයක් නෙමේ ඒ අය භුක්ති විඳේ. යම් යම් අකුසල කර්මත් විපාක වෙදෙමින් බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කළේ. හැබැයි මේ පුනබ්බසු කියන මේ යක්ෂ පුතණුවලුත් ඒ වගේම ඔහුගේ මාතාව එහෙම නැත්නම් ඒ යක්ෂණියත් සසර ගමනේ පෙර ආත්ම භාවවල පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා බවුන් වඩලා මනස පුහුණු කරපු හුරුවක් පුරුද්දක් ඇති වාසනා ගුණයක් ඇති දෙදෙනෙක්. ඉතින් ඒ නිසා මේ අය කොහොම හරි ජේතවනාරාමයේ අභියස සැරිසරද්දී තථාගතයන් වහන්සේ භික්ෂු පිරිසක් ඒ වගේම ගිහි ජනතාව සම්බන්ධ කරගෙන දෙවුරම් වෙහෙරේ ධර්ම දේශනාවක් කරන අවස්ථාවක්. තථාගතයන් වහන්සේ පංච නීවරණ ධර්ම මූලික කරගෙන මේ නීවරණ ධර්මයන්ගෙන් අපේ මනස ආවරණය කරන හැටි, නිවන අහුරන හැටි, ඒ නීවරණ ධර්මයන්ට වසඟ වුණහම යට වුණහම අපි කලයුත්ත නොකලයුත්ත වටහා නොගෙන නිවන ප්‍රත්‍යක්ෂ නොකොට මේ සසරේ දීර්ඝ කාලයක් පරිසරණ හැටි මේවා පැහැදිලි කරමින් තථාගතයන් වහන්සේ ධර්ම දේශනාවක් පවත්වන. දැන් අර පුනබ්බසු මාතාව එහෙම නැත්නම් මේ යක්ෂණිය තථාගතයන් වහන්සේ සහ ඒ අවට විශාල පිරිසක් රැස් වෙලා ඉන්නවා දැකලා බුදුරජාණන් වහන්සේ දහම් දේශන තන කිසිම කෙනෙක් අතප්පයක් හෙළවීමක්වත් කිවිසුමක් ඇරීමක්වත් නැතිව බොහෝම සංසුන්ව නිහඬව තථාගතයන් වහන්සේගේ දේශනාවට ඇහුම්කන් දීගෙන ඉන්නෝ දැක්කා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය ගැන සඳහන් වෙන්නේ යම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසට හැම කෙනාටම එක වගේ ඇහෙනවා. හැබැයි ඒන් පිටස්තරට ඒ හඬ විහිදෙන්නේ නැහැ. මොකද තථාගතයන් වහන්සේලා ලෝකේ නිකන් ප්‍රයෝජනයක් නැති හැටියට හඬ විහිදෙන්නට ඉඩ හරින්නේ නැහැ. ප්‍රමාණාත්මකව
යම්තාක් පිරිස රට පුරා ඉන්නවා නම් රට පුරාම ඉන්න පිරිසට එක වගේ ඇහෙනවා. යම්තාක් පිරිසක් ලෝකෙ පුරා ඉන්නවා නම් ලෝකෙ පුරා ඒ හැම දෙනාටම එක වගේ ඇහෙනවා. ඒ විදිහට යම් පිරිසක් අරමුණු කරනවා නම් ඒ පිරිසට හැම දෙනාටම සමසේ ඇසෙන හැටියට ඉන්න ඔබට හඳ හඳ නොවිසිරෙන හැටියට තථාගතයන් වහන්සේ පාලනයක් ඇතුව තමයි උන්වහන්සේගේ බ්‍රහ්මස්වරය විහිදුවන්නේ. එතකොට මේ යක්ෂණිය අර ජේතවනාරාමයෙන් පිටත ඉඳගෙන මේ හඬට අහුන්කන් දුන්නට ඇයට පැහැදිලි නෑ මේ කියන කාරණය. මොකද තථාගතයන් වහන්සේ අර පිරිස සීමා කරගෙන මේ පිරිසට මේ ධර්ම දේශනාව කරන නිසා. ඉතින් මේ යක්ෂණියට මේ දේශනාව පැහැදිලිව ඇහෙන්නේ නැති නිසා ඇය කල්පනා කළා මේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්න තැන මහා පිරිසක් රැස් වෙලා ඉන්නවා. මොනවා හරි වටිනා කෑමක් බීමක් මෙතන තියනවද දන්නේ නැහැ. අපටත් ගියොත් කොටහක් ලැබෙයි දන්නේ නැහැ කියන සංඥාවෙන් ටිකක් එදිකම් කරලා බැලුවා. බලනකොට තථාගතයන් වහන්සේ දහම් දේශනාවය මේ සදහසිතින් ගෞරවයෙන් දහම් වසන පිරිසයි කියලා මේ යක්ෂ කාන්තාව හඳුනාගත්තා. හඳුනාගත්තට පස්සේ අර සසර හුරු පුරුද්දක් තියෙන නිසා, පුහුණුවක් තියෙන නිසා, වාසනා ගුණයකුත් තියෙන නිසා මේ යක්ෂණියට සිහිපත් වුණා මේ දහම් ඇසුවොත් හොඳයි නේද කියලා. ලොකු ප්‍රසාදයක්, කැමැත්තක්, කුසල ඡන්දයක් ඇයගේ මනසෙහි පහළ වුණා. ඒ පහළ වුණාට පස්සේ මේ යක්ෂණිය තමන්ගේ දරු දෙදෙනාත් එක්කලාම පුනබ්බසු සහ උත්තරා කියන මේ දෙදෙනා සමගම ජේතවනාරාම භූමියට ඇතුල් වුණා. එතකොට තථාගතයන් වහන්සේ වැඩ සිටින විහාරයේ දොරටුව අභියස මහේසාක්‍ය දේවතාවෙක් ඉන්නෝ මේ ධර්ම දේශනා කරන අවස්ථාවන්හිදී නුසුදුසු පුද්ගලයන් එතනට පැමිණීම ඒ දේවතාවන් විසින් වළකනවා. ඒ අය ඒක කුසලයක් හැටියට හඳුනාගෙන කරනවා. දැන් මනුස්ස ලෝකේ අපි හොඳ වැඩක් කරනකොට, පින්කමක් කරනකොට ඒකට බාධා කරන අය වළක්වන්නට, මේක සංවිධානය කරන්න, හසුරුවන්න අපි එක එක පුද්ගලයෝ යොදාගන්නේ. අන්න ඒ වගේ. එතකොට ඒක ගහලා බැනලා නෙමෙයි, කරුණු පහදලා දීලා පරිස්සමින් ඒ අය අයින් කරලා පින්කම හොඳට කරගන්නට පහසුව සලස්සනවා. එතකොට ඒ වගේ ඇතැම් මහේසාක්‍ය දේවතාවෝ ඒ දොරටුවලට අරගෙන ඉන්නවා තථාගතයන් වහන්සේ දහම් දේශන අවස්ථාවල මේ ධර්ම දේශනාවට බාධා නොපමුණුවන්නටත්, ඒ වගේම දහම් අසන පිරිසට පහසුවෙන් දහම් අසන්නටත් සුදුසු පුද්ගලයන් පමුණුවලා, නුසුදුසු පුද්ගලයන් මගහරවලා එබඳු කර්තව්‍යයක් කරමින් ඒ අයත් යම් කුසලයක් සිද්ධ කරගන්නවා, මේ දහමට අනුග්‍රහ දක්වලා. දැන් මේ යක්ෂණියක් මේ දොරටුව පසු කරගෙන අර ජේතවනාරාම භූමියට ඇතුල් වෙනකොට අර දේවතාව එක වළක්වන්නට ගියේ නැහැ. මොකද මේ දේවතාව දැක්කා මේ යක්ෂණියක් වුණාට ඇයටත් යම්කිසි වාසනා ගුණයක් තියෙනවා මේ දහම අහලා තේරුම් ගන්නට තරම්. ඒ වගේම සතර හුරුවක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ අනුකම්පාව, කරුණාව ලැබිය යුතු තැනැත්තියක්. ඒ නිසා මේ දේවතාව අර යක්ෂණියගේ පැමිණීම ආවරණය කළේ නැ, වැළැක්ුවේ නැ. ඒ නිසා ඒ යක්ෂණිය එතනට පැමුණුණා, දරු දෙදෙනත් පැමිණියා. දැන් දරුවන්ට මේ පිළිබඳව එතරම් හැඟීමක් නැති නිසා, දරුවෝ කියලා කිව්වට ඒ අයට අර මම මුලින් සඳහන් කළා වගේ ඒ අය පසුව පහළ වෙච්ච නිසා මේ ලෝකය ගැන එතරම් ලොකු පරිචයක් ඒ අයට නැති නිසා, දැන් මේ අය මේ ධර්ම දේශනාවට බාධා කරාවිදෝ කියලා මේ පුනබ්බසු මාතාවට, එහෙම නැත්නම් මේ ප්‍රධාන යක්ෂණියට සැකයක් ඇති වුණා. ඒ සැකයක් ඇති වෙලා තමන්ගේ දරුවෝ දෙන්නට ආයාචනයක් කරනවා, ඉල්ලීමක් කරනවා. තුන්හි උත්තරිකේ හෝහි තුන්හි හෝහි පුනබ්බසු යතහං බුද්ධ සෙට්ටස් ධම්මං සොස්සාමි සත්තුනු. පුනබ්බසු, ඔබ නිහඬ වෙන්න, කලබල කරන්න එපා, කෑකොස්සම් ගහන්නට එපා, ශබ්ද කරන්නට එපා, උත්තරාවෙනි ඔබත් නිහඬ වෙන්න. මම මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ කියලා ඇය ප්‍රකාශ කළා. ඊළඟට ඇය සඳහන් කරනවා නිබ්බාණං භගවා ආහ සබ්බ ගන්තප් පමෝචන අතිවේලාච මේ හෝති අස්මින් ධම්මේ පියායන. දැන් මේ යක්ෂණිය ප්‍රකාශ කරනවා මේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ සබ්බ ගන්තප් පමෝචන. තථාගතයන් වහන්සේ සියලු බැමි වලින් නිදහස් වෙච්ච කෙනෙක්, සියලු ගැට වලින් නිදහස් වෙච්ච කෙනෙක්. ගැට කියලා කියන්නේ බැමි කියලා කියන්නේ මෙතන කෙලස් ගැට, කෙලස් බන්ධනයන්.
තථාගතයන් වහන්සේ කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සබ්බ ගන්තප්පමෝචනං සියලු ගැටවලින් නිදහස් වෙච්ච සියලු බැමිවලින් නිදහස් වෙච්ච කෙනෙක්. ඒ තථාගතයන් වහන්සේ දේශන දහම මට අතිශයින්ම ප්‍රියයි. අතිවේලාච මේ හෝති. ඒ දහම අහනකොට ඒ දහම ගැන මගේ හිත කොයි තරම් යෙදෙනවද කියනවා නම් මට සීමා විෂයාතික්‍රාන්තව මගේ මනස ඒ දෙසට ඇදී යනවා. ප්‍රමාණාතික්‍රාන්තව මේකේ ප්‍රමාණය මෙච්චරයි කාලය මෙච්චරයි කියලා නොදැනෙන තරමට කාලය ප්‍රමාණය ඉක්මවා මගේ මනස ඒ දෙසට ඇදී යනවා. මේ සියලු කෙලෙස් ගැටවලින් කෙලෙස් බන්ධනයන්ගෙන් නිදහස් වුණු තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන මේ සද්ධර්මය අසන්නට. පෙනතුනේ මේ සබ්බ ගන්තප් ප්‍රමෝචනං කියන ප්‍රකාශනයේ මෙතන සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි සියලු රහතන් වහන්සේලාම කෙලෙස් ගැටවලින් නිදහස් වෙලා. තථාගතයන් වහන්සේ අතර විශේෂයි. භාග්‍යවතුන් වහන්සේගේ කෙලෙස් නැසීම පිළිබඳව සඳහන් කරන්නේ සවාසන සකල ක්ලේශයන් ප්‍රහීන කරනවා. ඒ කියන්නේ වාසනා ගුණයත් එක්කම කෙලෙස් ප්‍රහාණය කරනවා. දැන් සසර ගමනේදී අපි හැම කෙනෙකුටම යම්කිසි හුරු පුරුදු තියෙනවා. ඇබ්බැහි තියෙනවා. හොඳ හරි නරක හරි. ඒ හොඳ හරි නරක හරි ඇබ්බැහි වලට තමයි වාසනා ගුණය කියලා කියන්නේ. එතකොට කෙලෙස් සහිත මනසක යහපතට හෝ අයහපතට යම් යම් හුරු පුරුදු ඇබ්බැහි සසර ගමනේ පුරුදු වෙලා තියෙනවා. රහතන් වහන්සේලා කෙලෙස් නැසුවා වුණත් මේ හුරු පුරුදු ඉතිරි වෙලා තියෙනවා. තථාගතයන් වහන්සේ කෙලෙස් නැසනකොට උන්වහන්සේගේ තියුණු ප්‍රඥාව වගේම හැම මොහොතකම අකණ්ඩව පවතින සිහි කල්පනාව නිසා උන්වහන්සේට පුළුවන්කම තියෙනවා මේ සාංසාරික ඇබ්බැහි පව අහෝසි කරන්න. එතකොට බුද්ධත්වයට පත් වුණාට පස්සේ තථාගතයන් වහන්සේ කිසිම සාංසාරික පුරුද්දක් මත නෙමෙයි කටයුතු කරන්නේ. හොඳ පුරුදුත් නැහැ නරක පුරුදුත් නැහැ. එතකොට බුදුහරේ කොහොමද කටයුතු කරන්නේ? හොඳ පුරුදුත් නැහැ. දැන් සසරේ දන් දුන්නා නම් ඒ පිළිබඳව පුරුද්දක් නැහැ. සසරේ දහම් දෙසුවා නම් ඒ පිළිබඳව හුරුව ඒ පිළිබඳව පුරුද්ද ඇබ්බැහිය පුරුද්ද නැහැ කියලා කියන්නේ ඒවා සම්පූර්ණයෙන් අමතක වෙලා නිකන් මේ සාමාන්‍ය ප්‍රතඥයෙක් මෙරිලා උපන්න වගේ සියල්ල අහෝසි අමතක වෙනවා කියන එක නෙමෙයි. මතකය තියෙනවා. නමුත් ඇබ්බැහියෙන් කරගෙන යන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු ගත්තන් පස්සේ ගොඩක් දේවල් හරියටම තේරුම් අරන් කරනවා නෙමෙයිනේ. දැන් සමහරු මත්පැනින් වැලකිලා ඉන්නවා. එතකොට මත්පැනින් වැලකිලා ඉන්නේ ඇයිද කියලා විමසලා බැලුවොත් ඒ අය ඒකේ ආදීනවේ හරියටම වටහාගෙනත් නෙමෙයි. නමුත් ඒක හොඳ නැති දෙයක් කියලා තේරුම් අරගෙන අනිත් අයගෙන් අහලා තමන්ගේ මව්පියොත් එහෙම කරලා නැති නිසා තමන්ට ඒ විදිහේ හුරුවකුත් ඇති වෙලා නැති නිසා තමන් මත්පැනින් වැලකිලා ඉන්නේ. එතකොට ඒක හොඳ දෙයක්. හැබැයි ඒ අය වැලකිලා ඉන්නේ කරුණු තේරුම් අරගෙනම නෙවෙයි සමහරට ඇබ්බැහියක් වශයෙන්. ඊළඟට සමහරු සිල් ගන්නට පුරුදු වෙලා ඉන්නවා. සමහරු බුදුන් වඳින්නට පුරුදු වෙලා ඉන්නවා. සමහරු ඒ විදිහට භාවනා කරන්න පුරුදු වෙලා ඉන්නවා. මට ටිකක් භාවනා කරේ නැත්නම් නිකන් මොකද්ද වගේ හිතට. එතකොට ඒ නිසා භාවනා කරනවා. එතකොට ඒ මොකද්ද වගේ කියලා කියන්නේ දැන් ඒකට යම් ප්‍රමාණයකට ඇබ්බැහි වෙලා. එතකොට මට බණ ටිකක් ඇහුවේ නැත්නම් නිකන් දවසම බත් කෑවේ නැහැ වගේ දැනෙනවා. සමහරු එහෙම කියනවා. එතකොට මේ මොකද්ද? ඒ තියෙන්නේ හොඳ දෙයට ඇබ්බැහි වෙලා. ඉතින් හොඳ දෙයට නම් ඇබ්බැහි වෙන එක උනත් කමක් නැහැ. හැබැයි ඇබ්බැහිය කියන එක පමණක් අපට ප්‍රමාණවත් නැහැ අවබෝධය සඳහා. අවබෝධය සඳහා සිහි කල්පනාවෙන් ප්‍රඥාවෙන් හේතුව ඵලය තේරුම් අරගෙන කරුණු තේරුම් අරගෙන අපට දේවල් පුහුණු කරන්නට පුළුවන් වෙන්න ඕන. එතකොට රහතන් වහන්සේලාට කෙලස් නැසීම කළාට උන්වහන්සේලාට ඇබ්බැහි තියෙනවා. ඒ නිසා තමයි අර පිළිඳි වච්චහාමුදුරුව වසල යමෙහෙට වරෙන් කියලා ඕන කෙනෙකුට වසල වාදයෙන් කතා කරන්නේ. එතකොට අර තවහාමුදුරු නමක් දානෙට වැඩමවගෙන යනකොට අර වක්කඩෙන් පැන්නේ. එතකොට ඒ නොහික්මුණුකමක් නිසා නෙමෙයි. උන්වහන්සේලා කෙලස් නැසලා තිබුණාට අර සාංසාරික ඇබ්බැහිය තියෙනවා. එතකොට බුදු කෙනෙකුට එහෙම කිසිම ඇබ්බැහියක් ඉතුරු වෙන්නේ නැහැ. සසරේ මොනම තිසං ආත්ම භාවයක උපන්නත් ඒ කිසිම හුරුව මෙතනදි මතුවෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් සහ සිහි කල්පනාවෙන් තීරණය කරලා පැමිණෙන කාරණයට අනුකූලවමයි උන්වහන්සේලා කටයුතු කරන්නේ. ඒ වගේම සසරේ හොඳ පුරුදු යම් තාක් තිබුණට ඒව මත කටයුතු කරන්නේ ඒ අවස්ථාවේ මතුවෙන හේතු සාධක අනුවමයි සුදුසු නුසුදුසු බව තීරණය කරලා සිහියෙන් සහ ප්‍රඥාවෙන් උන්වහන්සේලා කටයුතු කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේලා වාසනා ගුණය සමගම කෙලෙස් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ.
එතකොට දැන් මේ යක්ෂණිය ප්‍රකාශ කරන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ කොහොම කෙනෙක්ද මේ වාසනා ගුණයත් සමගම සියලු ගැටවලින් නිදහස් වෙච්ච කෙනෙක් සියලු බන්ධනයන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක් මේ කෙලෙස් ධර්ම කියන්නේ එක්තරා බන්ධනයක් ඒකට අහු වුණහම අපිට ගැලවෙන්න ඕන වුණොත් ගැලවෙන්නට බෑ දැන් සමහර කියන්නේ අපෝයි මේ තරහ යන එක නම් හොඳ නෑ ඒක නවත්ත ගන්න ඕන නමුත් නවත්ත ගන්න බෑනේ මේක එතකොට මේ මොකද්ද කියන්නේ දැන් ඒ අයටම තේරෙනවා මේක හොඳ නෑ කියලා හැබැයි දැන් ගැටේට අසු වෙලා දැන් සස්තර ඒක ඇද්දහි වෙලා හුරු වෙලා ඒකේ ගැට ගැහිලා දැන් ලෙහා ගන්නට බෑ අගස් මුලක් තේරෙන්නේ නෑ මේක ලෙහන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ ඊළඟට තව සමහර විවාහ ජීවිතයට පත් වෙලා අපෝයි කල්ලාතුව දන්නවනම් මෙහෙම කරගන්නෙත් නෑ දැන් ඉතින් මොනව කරන්නද දැන් ඉතින් පවත්වන වැඩන්නේ විවාහ ජීවිතය කියලා කියන්නේ හැම ගැටයක් කියන එක නෙවෙයි පින්නතුනේ එකෙන් අදහස් කරන්නේ. නමුත් සමහර ඒකත් ගැටයක් කරගන්නවා. ඒකත් මහා බරපතල පීඩාවක් අසහනයක් කරගන්නවා. විවාහ ජීවිතය කියලා කියන්නේ ලෞකික වශයෙන් යම්කිසි බන්ධනයක් තමයි. හැබැයි ඒක තුල වුණත් අපට ඕන නම් ගැට ලෙහන්නේ කොහොමද කියලා හඳුනගන්නට පුළුවන්. ඒකට කරන්න නැත්තේ පරිස්සමින් සිහි කල්පනාවෙන් ප්‍රඥාවෙන් කාරණය අධ්‍යයනය කරන එකයි. සත්‍යේක්ෂා නුවණින් නැවත නැවත පරික්ෂා කරලා බලන එකයි. අද කාලේ හුඟක් දෙනාට වෙලා තියෙන ගැට ලෙහනවා නෙමෙයි ගැට එහාට මෙහාට ඇදලා කඩා ගන්නවා. එතකොට ලණුවක් නැහැ අන්තිමට ගැටේ හැම විතුරු වෙනවා දෙන්න දෙපැත්තට ඇදලා දෙකට කඩාගෙන විතරයි. එහෙම නිවන් දකින්නට බෑ. එහෙම ලෙහන්නට බෑ. දැන් මෙතන කියන්නේ සබ්බ ගන්ත ප්‍රමෝචන. සියලු ගැට වලින් නිදහස් තුනු. සියලු ගැට ලෙහා දැමු. සියලු ගැට කඩා හිරවමු නෙමෙයි. එහෙම කඩා හිරවල අපට නිවන් දකින්නට බෑ. අද හුඟක් දෙනා කරන්නේ තමන්ට තියෙන බන්ධන ගැටලු ඒ ඔක්කොම එහාට මෙහාට ඇදලා යට කරලා කඩා හිරවල බලහත්කාරයෙන් එගොඩ වෙන්නට තමයි අද හුඟක් දෙනා උත්සාහ කරන්නේ. ඒ නිසා මේ වචනේ අපට විශේෂයෙන් වැදගත් වෙනවා. තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා කොහොමයිද කෙලෙස් ගැට ලිහා දැමු ගැටයක් ලිහඳ නම් මොකද කරන්න නැත්තේ පරිස්සමින් මේ ගැටේ පොටවල් ටික ලනුවකින් හරි කමයකින් හරි වැල්පටකින් හරි ගැටයක් වැටිලා තියෙනවා නම් මෙහි පොටවල් ටික එහාට මෙහාට ගිහින් තියෙන්නේ කොයි අතටද කොතනින්ද පටලවිලා තියෙන්නේ හරියටම පරිස්සමින් අධ්‍යයනය කළොත් ඒ ටික ආපස්සට යවුවෙන් පස්සේ ගැටය ලෙහෙනවා ආපහු ලනුවක් වැල්පටක් විතරයි ඉතුරු වෙන්නේ එතනින් එහාට ගැට නැහැ අන්නේ වගේ තථාගතයන් වහන්සේ දුක කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නෝ ගැටලු ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්නෝ ඒවා මේ තෘෂ්ණාව අවිද්‍යාව නැමැති මේ කෙලෙස් ධර්ම නිසායි ඇති වෙන්නේ කියලා දැනගන්නෝ ඒ කෙලෙස් හටගන්නේ මොකක් නිසාද කියලා බලනෝ ඒවට හේතු හඳුනා ගන්නෝ ඒ හේතු ටික වෙනස් කරනෝ වෙනස් කළාට පස්සේ අර කෙලෙස් ධර්මයේ තලින් අහෝසි වෙනවා අහෝසි වුණාට පස්සේ තවදුරටත් ඒ බන්ධනය ඇත්තේ නැහැ තවදුරටත් එතන ගැට ගැහිලා නැහැ. ඉතා සරල විදිහට ලෝකෙටත් අනතුරක් නොකොට තමන්ටත් අනතුරක් නොවි කාරණේ මනවින් අවබෝධ කරගෙන ගැටේ ලිහාගෙන තමන් නිදුස් වෙලා. එතකොට දැන් මේ යක්ෂණිය වුණාට තථාගතයන් වහන්සේගේ මේ ගුණය තේරුම් ගත්තා සබ්බ ගන්ත ප්‍රමෝචනං ඒ සියලු ගැටවලින් මිදුණු සියලු ගැටවලින් නිදහස්තුණු සියලු ගැට කෙලස් ගැට ලිහා දමු ඒ භාග්‍යවතුන් වහන්සේ සසර දුකින් එතර වෙන්නා වූ මේ උතුම් සද්ධර්මයේ දේශනා කරනවා මට නම් ඒ දහම අතිශයින්ම ප්‍රියයි මට කාල වේලාව ඉක්ම වෙනවා තේරෙන්නේ නැහැ මට ප්‍රමාණය තේරෙන්නේ නැහැ එතරම්ම මගේ මනසේ දහමට ප්‍රියයි කියලා මේ පුනබ්බසු මාතාව මේ යක්ෂණිය ප්‍රකාශ කරනවා ඊළඟට ඇය තවත් ප්‍රකාශනයක් කරනවා පියෝ ලෝකේ සකෝ පුත්තෝ පියෝ ලෝකේ සකෝ පති සතෝ පියතරා මයිහං අස්ස ධම්මස්ස මග්ගණ මේ ලෝකේ තමන්ගේ පුත්‍රයා තමන්ගේ දරුවෝ අම්මට බොහොම ප්‍රියයි මවකට තමන්ගේ දරුවා පුතා හෝ දුව හෝ මෙතන පුත්තා කියලා කිව්වට පුතා ගැන විතරක් නෙමෙයි කියන්නේ පොදුවේ දරුවන් කියන අදහසින් තමයි මෙතන කියන්නේ. එතකොට අම්මා කෙනෙකුට දරුවෝ කියන්නේ බොහොම ප්‍රිය වස්තුවක්. එතකොට තමන්ගේ ස්වාමියා කියන්නේ බිරිඳට බොහොම ප්‍රිය වස්තුන්. දැන් මේ කාන්තාවක් නෙමෙයි කතා කරන්නේ. එතකොට කාන්තාවක් හැටියට අම්මා කෙනෙක් හැටියට මට දරුවන් අතිශයින්ම ප්‍රියයි. ඒ වගේම ස්වාමියාත් මට අතිශයින්ම ප්‍රියයි. හැබැයි මේ සියලු සසර දුක් එතර කරන සසර දුක් වලින් මුදවාලන මේ උතුම් වූ සද්ධර්මය මට ඔක්කොටම වඩා ප්‍රියයි කියලා මේ යක්ෂ මාතාව මේ යක්ෂ කාන්තාව ප්‍රකාශ කරනවා.
දැන් එතකොට කාටද මේ කියන්නේ? තමන්ගේ දරුවන්ට. දරුවනේ ශබ්ද කරන්න එපා. කෑකෝ ගහන්න එපා. කලබල කරන්න එපා. මම බණ අහන්න යන්නේ. තථාගතයන් වහන්සේ මේ සියලු කෙලෙස් ධර්ම වලින් මිදිලා සියලු කෙලෙස් ගැට ලිහා දමලා උන්වහන්සේ අපට සසර කෙලෙස් ගැට ලිහා ගන්න මඟ කියා දෙනවා. අපට මේ සසර බන්ධනයන් ලෙහෙන ක්‍රමය කියා දෙනවා. මට නම් ඒ දහම අතිශයින්ම ප්‍රියයි. තමන්ගේ දරුවෝ මට ප්‍රියයි. මගේ ස්වාමියා මට ප්‍රියයි. හැබැයි මේ සද්ධර්මය නම් මට ඒ ඔක්කොටමත් වඩා ප්‍රියයි කියලා මේ පුනබ්බසු මාතාව ප්‍රකාශ කරනවා. ඊළඟට ඇය ඊළඟ ගාථාවෙන් ප්‍රකාශ කරනවා එහෙම ප්‍රිය වෙන්නට හේතුව මොකද්ද? දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ දරුවක් නොසලකා හැරලා සැමියාත් නොසලකා හැරලාද මේ දහම අහන්නට යන්නේ කියලා. ඒක නිකන් නුසුදුසු දෙයක් හැටියටත් පෙනෙන්නට පුළුවන්. ඇත්තටම කාරණේ පටලවාගෙන කළොත් නම් නුසුදුසු දෙයක් තමයි. දැන් අද සමහර කෙනෙක් බණ අහන්නට කියලා ලෑස්ති වෙනවා. අගක් මුලක් මොකුත් නැහැ. සැමියා කෑවද බිව්වද වැඩට ගිහිල්ලා ආවද සැමියාගේ අවශ්‍යතාව හොයලා බලන ඒ මොකුත් නැහැ. වාඩි වුණා නම් බණ අහනවා. සැමියාගේ අවශ්‍යතාව ඉතින් තමන් ඇවිල්ලා පුළුවන් හැටියට කරගන්නවා. දරුවන්ගේ අවශ්‍යතාව gedara dorē වැඩ කටේ ඒව කළාද නැද්ද කියලා නැහැ. වාඩි වුණා නම් බණ අහනවා. බණ අහන එක හොඳ නැත්තේ නැහැ. බණ අහන එක හොඳයි. හැබැයි සමානාතික්‍රාන්තව අනිත් ඔක්කොම අමතක කරලා මේක කරන්න ගියොත් වැඩි කාලයක් ඒක කරන්න පුළුවන් වෙයිද? වැඩි කාලයක් නම් කරන්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් ස්වාමියාගෙන් ගැටුම් මතු වෙනවා, දරුවන්ගෙන් ගැටුම් මතු වෙනවා, මව්පියන්ගෙන් ගැටුම් මතු වෙනවා, බොහෝ අර්බුද රාශියක් මතු වෙනවා. ඊට පස්සේ ඒ අය කියන්නේ මොකද්ද? අපි මේ බණ අහනවා, අනිත් අය කැමති නැහැ මේකට, ඒ අය විරුද්ධයි, මාරපාක්ෂික බලවේග මාරයුද දන්නේ නැහැ මේකට උපන්නට. ඔන්න ඊට පස්සේ මහා අර්බුදයක් අවුලක් ඇති කරගන්නවා. දැන් මේ පටලවිල්ල දහමේ වැරද්දද? දහම අහපු එකේ වැරද්දද? දහමේ වැරද්දවත් අහපු වැරද්දවත් නෙමේ. ප්‍රමාණය හඳුනා ගන්නට බැරුව අගමුල පටලවාගෙන දහම් අහන්නට ගියේ. ඒ නිසා අපේ ධර්ම දේශනාවල්දී අපි නිරන්තරයෙන් අවධාරණය කරන දෙයක් තමයි පින්තුනේ අපට නැවැත්ම සහ පැවැත්ම කියලා අංශ දෙකක් තියෙනවා. නැවැත්ම කියලා කියන්නේ විමුක්තිය සඳහා කළ යුතු දේ. පැවැත්මයි කියලා කියන්නේ මේ ලෝකයේ තුල ජීවත් වීම සඳහා කළ යුතු දේ. මිනිස්සෙක් වුණහම මේ පැති දෙක ගැනම මැදහත් හිතන්නට පුළුවන් වෙන්නේ. නැවැත්ම ගැන හිතනකොට අපට පැවැත්මක් තියෙනවා. අපට ලෝකයේත් එක්කලා ගනුදෙනු කරන්නට වෙනවා. බිරිඳක් ඉන්නවා, සැමියෙක් ඉන්නවා, දරුවන් ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, ඒ අය වෙනුවෙන් කරන්න යුතුකම් තියෙනවා, වගකීම් තියෙනවා, රැකියා ස්ථානයක් තියෙනවා, එතන වගකීම් තියෙනවා. මේ ඔක්කොම අපට මතක තියෙන්නට ඕන. විමුක්තිය සඳහා කටයුතු කරනවා. ඊළඟට පැවැත්ම සඳහා කටයුතු කරනකොට බිරිඳ ගැන, සැමියා ගැන, දරුවා ගැන, රැකියාව ගැන හිතලා කටයුතු කරනකොට ඒකෙම ගිලුනොත් එහෙම අපට විමුක්තිය ගැන අදහස අමතකම් වෙලා යනවා. ඒ නිසා රැකියාව කරනකොට, බිරිඳ ගැන හිතනකොට, දරුවා ගැන හිතනකොට, සැමියා ගැන හිතනකොට, ධන සම්පත් ගැන හිතනකොට අපට මතක තියෙන්න ඕන මේ මොනවා කළත් මේ සසර ගමන දුක් සහිතයි, නිර්ර්ථකයි. ඒ නිසා විමුක්තිය සඳහා, නිවන සඳහා මේ ලබාපු මනුස්ස ජීවිතය අපි යමක් කරගන්න ඕන. එනිසා පැවැත්ම ගැන හිතනකොට අපට නැවැත්ම ගැන යම් අදහසක් තියෙන්නට ඕන. නැවැත්ම ගැන හිතනකොට අපට පැවැත්ම ගැන යම් අදහසක් තියෙන්නට ඕන. මෙන්න මේ දෙපස්සම ගැන සමබරව මනස පවත්වාගෙන ප්‍රතිපදාව සම්පාදනය කරන්න පුළුවන් නම් ඒක හඳුන්වනවා කුමක් කියලාද? මජ්ක්‍ධිමා ප්‍රතිපදා, මධ්‍යම ප්‍රතිපදාවක්. තවත් වචනයකින් මේක හඳුන්වනවා සමචර්යාය සික්ඛති. සමචර්යාව උස්පහත් වෙන්නේ නැහැ, විකෘති කරගන්නේ නැහැ. ඒ නිසා අතරමඟදී අඩාල වෙන්නේ නැහැ. දැන් අතරමඟදී අඩාල වෙන්නේ අර එක පැත්තක් අමතක කළොත්නේ. ධනය ගැන හිතනකොට නිවන අමතක වෙලා. ඊට පස්සේ ඉතින් නිවන් දකින්න, නිවන් මතක් කරන්න ආයේ බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. එතකන් නිවනක් ගැන සංඥාවක් නැහැ. ඊට පස්සේ බුදුවරු පහළ වෙලා දහම් දේශනකොට තමන්ට පැවැත්ම ගැන සංඥාවක් නැති වෙනවා. එතකොට පැවැත්ම සම්පූර්ණයෙන් අතහරින්නට පුළුවන් නම් අවබෝධ කරගෙන ලෙහා ගැනීම වරදක් නෙමෙයි. මම නිතරම සිහිපත් කරන්නේ පින්තුනේ සමන්ත පැවිදි වෙන්නට පුළුවන් නම් බිරිඳ සමග කතා කරගෙන, සැමියා සමග කතා කරගෙන ඒ බන්ධනය ලෙහා ගත්තට වරදක් නැහැ. හැබැයි බන්ධනය තියෙද්දී ඒක එහාට මෙහාට ඇදලා නිකන් කඩාකප්පල් කරගන්න එක, තව තවත් හිර කරගන්න එක සුදුසු නැහැ.
ගැටේ තියෙද්දි ලෙහා ගන්න නැතු එහාට මෙහාට අදින්න ගියාම වෙන්නේ හිර වෙලා බොටුව තද වෙන එකයි බෙල්ල හිර වෙන එකයි වෙන්නේ. ඒ නිසා හුඟක් දෙනා කරගන්නේ අර නැවැත්ම ගැන හිතන්නට ගිහිල්ලා පැවැත්ම තුල අරුදු දැපි කරගන්නවා. පැවැත්ම ගැන හිතන්නට ගිහිල්ලා නැවැත්ම සම්පූර්ණයෙන් අමතක කරලා දානවා. ඒ නිසා මේ දෙකම සුදුසු නෑ. පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව මනවින් තේරුම් අරගෙන පැවැත්මේ බන්ධන ලෙහා ගන්නට උත්සාහ කරන්න ඕනේ. ඒ ලෙහා ගන්න තෙක් විකෘති කරගන්න නැතුව කඩා කප්පල් කරගන්න නැතුව අරුබුද ඇති කරගන්න නැතුව පවත්වා ගන්නට තරම් පරිස්සම් වෙන්න ඕනේ. මේ දෙපස්තම ගැන අවදියෙන් අපට කටයුතු කරන්නට සිද්ධ වෙනවා විශේෂයෙන් පැවිද්දෙකුට නෙමෙයි ගිහියෙකුට. එතකොට දැන් මේ පුනබ්බසු මාතාව මේ යක්ෂකාන්තාවත් ප්‍රකාශ කරනවානේ දරුවා මට ප්‍රියයි. දරුවා ප්‍රිය නැත්තේ නෑ සැමියාත් මට ප්‍රියයි. හැබැයි මේ සද්ධර්මයේ දරුවටයි සැමියාටයි දෙන්නටම වඩා මට ප්‍රියයි. ඒකට හේතුව මොකක්ද කියන එක ඊළඟ ගාථාවෙන් මේ පුනබ්බසු මාතාව ප්‍රකාශ කරනවා. මොකක්ද ඒකට හේතුව? නහි පුත්තෝ පති වාපි පියෝ දුක්ඛා පමෝචය යථා සද්ධම්ම සවනං දුක්ඛා මෝචේති පානිනා. දැන් මොකක් නිසාද මේ සැමියාටත් දරුවටත් වඩා දහම ප්‍රිය වෙන්නේ? ඇය ප්‍රකාශ කරනවා මේ ප්‍රියමනාප වූ සැමියාටවත් දරුවටවත් පුළුවන් කමක් නැහැ අපි සසර දුකින් එතර කරන්න. නමුත් මේ උතුම් වූ සද්ධර්මයට පුළුවන්කම තියෙනවා ඒ දහම මනවින් අහලා ඒ දහමානුව පිළිපදින්නා වූ සත්වයින් සසර දුකින් එතර කරවන්නට මේ දහම සමත් වෙනවා. අන්න ඒ නිසයි මට දරුවටත් සැමියාටත් වඩා දහම ප්‍රිය වෙන්නේ. දැන් මේ 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 විදිහේ පදනමකින් අපට දහම ප්‍රිය වෙනවා නම් ඒක වැරදි කියන්නට පුළුවන්ද? එතන අපි වැරද්දක් නැහැ. එතන නිකන් අගමුල පටලවාගෙන නෙමෙයි තියෙන්නේ. එතන නිකන් පැවැත්මයි නැවැත්මයි පටලවාගෙන නැහැ. පැවැත්ම තුළ මට දරුවා ප්‍රියයි. පැවැත්ම තුළ මට සැමියා ප්‍රියයි. ඒක හැබෑව. හැබැයි ඒ දෙන්නෙන් එක්කෙනෙකුටවත් බෑ මම සසර දුකින් මුදවන්නට. සසර දුකින් එතර කරවීමෙහිලා කතා කරනවා නම් මේ සද්ධර්මයේ තමයි ශ්‍රේෂ්ඨ. පින්නතුනි මෙතන ඉතාම වටිනා පණිවිඩයක් අපට දෙනවා. මොකක්ද? මේ සරණාගමනය පිළිබඳව. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. මම බුදුන් සරණ යනවා, මම ධම්ම සරණ යනවා, මම සංඝං සරණ යනවා. එතකොට සමහරු කල්පනා කරනවා මම බුදුන් සරණ ගිහිල්ලා ඉන්නේ ඒ නිසා මම ලෙඩට බේත් බොන්න ඕන නැහැ. මම දැන් බුදුන් සරණ, ධම්ම සරණ, සංඝං සරණ ගිහිල්ලා ඉන්නේ ඒ නිසා මම අනිත් ප්‍රශ්න ගැන මම හිතන්න ඕනේ. ඒවා ඔක්කොම තෙරුවන් සරණින් විසඳේ. අන්න එහෙම අඥාන විදිහට කල්පනා කරන අයත් ඉන්නවා. දැන් මේ බුදුන් සරණ ගිය, ධම්ම සරණ ගිය, සංඝං සරණ ගිය මේ බඩේ කැක්කුම හොඳ වෙන්නද? එහෙම නෙමෙයි පින්නතුනේ. බුදුහාමුදුරුව අපට සරණ වෙන්නේ, ධර්මයේ සරණ වෙන්නේ, සංඝ රත්නයේ සරණ වෙන්නේ කොමකටද? මේ සසර දුකින් එතර වෙන්නට. අසනීපේට වෛද්‍යවරයා ඉන්නවා බෙහෙත් ගන්නට. ඒකට බුදුහාමුදුරුව නෙමෙයි. මේ මානසික රෝගයට, මේ සසර රෝගයට පිළියම් කරන්නට වෛද්‍යවරයාට පුළුවන් කමක් නැහැ. එතකොට මේ ලෝක වශයෙන් අපට උදව් කරන්නට දරුවටත් පුළුවන්, බිරිඳටත් පුළුවන්, ධනයටත් පුළුවන්, ගේ දොරටත් පුළුවන් යම් ප්‍රමාණයකින් අපට සහාය වෙන්න. ඒ නිසා මේ ලෝකේ අපට ලෞකික ජීවිතයේ සුවපත් කරගන්නට බොහෝ දෙනාගේ පිහිට පිළිසරණ තියෙනවා. සරණ කියලා කියන්නේ මොකද්ද? පිහිට කරගන්නවා. අපට මේ ගියක් දොරක් වැස්සෙන් තෙන්නේ නැතුව, අවුවෙන් පිළිස්සෙන්නේ නැතුව ඉන්න සරණ වෙනවා, පිහිට වෙනවා. වාඩි වෙලා ඉන්න පුටුවක් අපට සරණ වෙනවා, පිහිට වෙනවා. ලෙඩට බෙහෙත් ගන්නට වෛද්‍යවරයා පිහිට වෙනවා, සරණ වෙනවා. එතකොට මේ ලෝකේ ජනිත වෙන්නට අම්මා තාත්තා අපට පිහිටක් වෙනවා, සරණක් වෙනවා. ඒ වගේම ධර්මශාස්ත්‍ර අධ්‍යයනය කිරීම සඳහා ගුරුවරයා අපට සරණක් වෙනවා, පිහිටක් වෙනවා. එහෙමනම් එතකොට අපි අධ්‍යාපනය ලැබීම සඳහා ගුරුවරයෙකු පිහිට කරගන්න එක වැරදිද අපි ternary සරණ ගියාම? නෑ, ඒක වැරද්දක් නෑ. මොකද බුදුහාමුදුරුව පිහිට කරගන්නේ අපි මේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නට නෙමෙයි. ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නට බුදුහාමුදුරුව ඕනනේ. ඒකට මේ ලෞකික ජීවිතය අපට උදව් කරන්න පුළුවන් ගුරුවරයෙක් ඉන්නවා. නීතිමය ගැටලුවක් ආපුහම ඒකට උදව් කරන්නට පුළුවන් නීතිදරයින් ඉන්නවා. ඒ නිසා අපි මේ තෙරුවන් සරණ යනවායි කියලා කියන්නේ ඒ වගේ හැල්ලු විදිහට හිතන මේ ඕනම දෙයක් සියල්ලම කරන්නට ලෞකික ජීවිතයේ හැම ප්‍රශ්නයකටම අපට සක්කේ හැටියට තියන්නට කියන කතාවක් නෙවෙයි පින්නතුනේ. තෙරුවන් සරණ යනවා කියන්නේ මොකටද කියන එක අපි හොඳට වටහා ගන්න ඕනේ. මේ ලෝක වශයෙන් අපට ලෞකික පුද්ගලයන්
උදව් කරගන්නට පුළුවන්. හැබැයි මේ ලෝක වශයෙන් උත් පරලෝක වශයෙන් උත් විමුක්තිය සඳහා අපට උදව් කරන්නට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ කවුද? බුදුහාමුදුරුවෝ සද්ධර්මයත් ආර්ය මහා සංඝරත්නයත් පමණයි. මෙන්න මේ අදහස හරියට තේරුම් අරගෙන තමන් බුදුන් සරණ යනවා නම් ඒතනත්තාට තමයි හරියටම බුදුන් සරණ පිහිටන්නේ. මම මේ කාරණේ කිව්වේ දැන් සමහර කෙනෙක් කියනවා ආ දෙවියන්ගෙන් යමක් ඉල්ලන්නට එපා. එතකොට දෙවියන්ට පූජාවක් තියන්නට එපා. එතකොට තිසරණේ හැලෙයි වගේ. ඉතින් ගරුකල යුත්තේ දැන් දෙවියන්ට අපි යාඥා කරන්නට යන්න ඕනේ නැහැ පින්නතුන්. දෙවියන්ට අපි ආයාචනා කරන්නට යන්නට ඕන නැහැ. නමුත් කල්යාණ මිත්‍රයන් හැටියට දෙවියන් ඇසුරු කිරීම වරදක් නෙමෙයි. දෙවියන් අතරත් ඉන්නවා සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදී ඵලලාභී ආර්යයන්. ඒ අයගේ ගුණයට ගරු කිරීම වරදක් නෙමෙයි. දැන් සමන් දෙවියන් කියලා කියන්නේ ආර්ය ඵලලාභී දේවතාවයෝ. එතකොට කතරගම ගත්තන් පස්සේ මහසෙන් දෙවියන් ස්කන්ධ කුමාර හැටියට Hindu නාමයෙන් සඳහන් වෙන දෙවියන් නෙමෙයි. මහසෙන් දෙවියන් කියලා කියන්නේ සෝවාන් ඵලලාභී දෙවි කෙනෙක්. එතකොට මේ වගේ බෞද්ධයින්ට දහම තුල තමන්ට උදව්වක් ගන්නට උපකාර ගන්නට පුළුවන් වෙන දහම්මගට පිළිසරණ වෙන්නට සහාය වෙන්නට පුළුවන් වෙන ඒ වගේම මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල තමන්ට ස්ථාපිත වෙන්නට මිත්‍රශීලීව උදව් කරන්නට පුළුවන් සාසනේ රකින්නාව මේ මහා කාර්යභාරයේදී කැපවලා කටයුතු කරන සම්්‍යද්දෘෂ්ටික ඵලලාභී දෙවි දේවතා කොටසක් ඉන්නෝ ඒ අයගේ ගුණයට ගරු කිරීම වරදක් නෙමෙයි. ඒ අය මිත්‍රශීලීව ඇසුරු කිරීම වරදක් නෙමෙයි. දැන් සමහර කෙනෙක් කල්පනා කරනවා ආ එහෙම කරාම තරුවන හැලෙයි. එතකොට මේක මේ පැත්තකින් අපි එල්ලගෙන ඉන්නේ කද්ද එහෙම හැලෙන්නට? එතරම් එහෙම අනවබෝධයෙන් ප්‍රකාශන කරන්න පින්න තුනේ මේ තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ මොකද්ද කියන බව හරියට හඳුනා නොගැනීම නිසා. අපි වෛද්‍යවරයා අපට උපකාර කරගන්නේ අම්මා තාත්තා උදව් කරගන්නේ එහෙම නැත්නම් ගුරුවරයෙක් උදව් කරගන්නේ පෙරුවන් පැත්තකට වීසි කරලාද එහෙම නැහැ අපට අධ්‍යාපනය ලබන්න ගුරුවරයා පිහිට කරගන්නවා මේ ලෝකෙට ජනිත වෙන්න අම්මා තාත්තා පිහිට කරගන්නවා ඒ වගේම බෙහෙතක් හේතක් කරගන්න වෛද්‍යවරයා පිහිට කරගන්නවා අපි ඒ අයටත් ගරු කරනවා දැන් බුදුහාමුදුරුවන්ට වඳිනවා කියලා අපි අම්මා තාත්තට පයින් ගහන්නේ නැහනේ අම්මා තාත්තා තුල තියෙන ගුණේ ප්‍රමාණයට අපි අම්මා තාත්තට ගරු කරනවා ගුරුවරයා අපි නොතකා හරින්නේ නැහනේ ගුරුවරයාට අපි ගරු කරනවා. ඇයි? ඒතනත්තා අපට ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නට උදව් කරලා තියෙනවා. ඒ වගේ යම් කිසි දෙවි දේවතාවෙක් සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් සම්්‍යද්දෘෂ්ටික දෙවි දේවතාවෙක් ඵලලාභී දේවතාවෙක් මේ සසුන රකින්නට අපට උදව් කරනවා නම් මිත්‍රශීලීව මේ ශාසන ප්‍රතිපදාව පවත්වන්නට ධර්මානුධර්ම ප්‍රතිපදාව පවත්වන්නට යහපත් පරමාර්ථ සඵල කරගන්නට කල්යාණ මිත්‍රයන් හැටියට උදව් කරනවා නම් ඒ දෙවියන් මිත්‍රශීලීව ඇසුරු කළා කියලා ඒ අය තුළ පවතින යම්කිසි ගුණයකට මිනිස්සෙයින් හැටියට ගරු කළාය කියලා ඒක පෙරුවන් පරණ පළුදු වෙන කාරණයක් නෙවෙයි කියලා. හැබැයි යම් කිසි කෙනෙක් බුදුහාමුදුරුවන් නෙමෙයි මේ දෙවියන්ට වැන්දොත් පිදුවොත් තමයි අපට සියල්ල ලැබෙන්නේ දෙවියන්ට යාඥා කළොත් තමයි අපට විමුක්තිය ලැබෙන්නේ අන්න ඒ පදනමේ යම් කිසි කෙනෙක් දෙවියන් සරණ යනවා නම් දෙවියන් පිහිට කරගන්නවා නම් දෙවියන්ට යාඥා කරනවා නම් පුද පූජා පවත්වනවා නම් ඒ තනත්තාගේ තෙරුවන් සරණම් බිඳෙනවා කියලා කියන්නට වෙනවා ඒ ගැන 아무තු තර්කයක් නැහැ ඇයි ඒ මේ විමුක්තිය ලබා ගැනීමෙහිලා තථාගතයන් වහන්සේ පරයා වෙන කෙනෙක්ව ඒතනත්තා ඉදිරිපත් කරගෙන එහෙම කරගත්තොත් ඒතනත්තාගේ තෙරුවන් සරණ එයින්ම අහෝසි වෙන්නට එයම කාරණයක් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ ලෝකේ ජීවත් වෙද්දී අපිට අම්මා තාත්තාගේ පිහිට ගන්නට පුළුවන්, ගුරුවරයාගේ පිහිට ගන්නට පුළුවන්, ඒ වගේම වෛද්‍යවරයාගේ පිහිට ගන්නට පුළුවන්, ආරක්ෂක භටයාගේ පිහිට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පිනතුනේ හරකගේ බල්ලගේ පවා පිහිට අපි ගන්නවනේ. ගොවිතැන්පත් කරගන්නට ගවයා පිහිට කරගන්නවා. ගෙදර දොර ආරක්ෂා කරගන්න සුනකෙක් පවා අපි පිහිට කරගන්න ඕනේ. අපට කරගන්න බැරි දේ අපි ඒ සතහට කියලා කරගන්නවා. ඉතින් එහෙමනම් අපට මේ ලෞකික ජීවිතයක් තුළ ලෞකික කටයුතු කරගන්න පිහිට වෙන්නට පුළුවන්, සරණ වෙන්නට පුළුවන් අය අප්‍රමාණව ඉන්නවා. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා තමයි අපිට පැවැත්ම කියලා දෙයක් ගැන හිතන්නට වෙන්නේ. අපිට අම්මා තාත්තා උදව් වෙච්ච නිසා අපි ඒ අය ගැන හොයලා බලන්නට ඕනේ. අපට ගුරුවරයා උදව් වෙච්ච නිසා ගුරුවරයා ගැනත් අපි හොයලා බලලා කටයුතු කරන්න ඕනේ.
එතකොට වෛද්‍යවරයා අපට උදව් කරපු නිසා වෛද්‍යවරයා ගැනත් අපි හොයලා බලලා කටයුතු කරන්න. මේ සමාජයේ දැසිදස්සෙක් හරි අපට උදව් කරනවා නම් ඒ පුද්ගලයා ගැන කරුණා මෛත්‍රියෙන් මනුස්සත්වයෙන් සලකන්නට ඕන කියන එක බුදුහාමුදුරෝ දේශනා කළා පැහැදිලිවම කොතනදද සිංහලෝවාද සූත්‍රයේදී. මේ සදිසා නමස්කාරයයි කියලා උඩට යටට වඳින්නට කියන එක නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒ ඒ පුද්ගලයන් ඇසුරු කරද්දී මේ සමාජයක් කියන්නේ තනි කෙනෙක් නෙමෙයි. මේ සියලු දෙනාගේ එකට ඒකරාශීව සමබරව පවත්වන පැවැත්මක් වෙනතන. එතෙන්දී අපට එක්කෙනෙක් දෙන්නේ ප්‍රතික්ෂේප කරලා නෑ අපට අම්මගේ උදව් ඕනේ නෑ අපට දෙවියගේ උදව් ඕනේ නෑ අපට තිරිසනාගේ උදව් ඕනේ එහෙම යන්නට පුළුවන් ගමනක් දෙවේ පිළිතුරේ. මේ දහම් මඟ කියන එක මේ ජීවිතයේ සුවපත් බව සඳහා අර්ථවත් බව සඳහා යන ගමන අපට බොහෝ දෙනාගේ සහාය උපකාරය අවශ්‍යයි. ඒ නිසා ලැබිය හැකි තැනදී ධාර්මිකව කාගේ හෝ උපකාරයක් ලැබීම කිසිම වරදක් නෙමෙයි. හැබැයි අපි මතක තියාගන්නට ඕනේ අපි බැගෑපත් වෙලා අපේ ආත්ම ශක්තිය කෙලසාගෙන ඔවුන් ඉදිරියේ යාඥා කළයි කියලා වැඳ වැටුණයි කියලා අපට කාගෙන්වත් යමක් ලබන්නට බෑ. ගුරුවරයා ඉදිරියේ වැඳ වැටුණයි කියලා සිල්පද ශාස්ත්‍රය ලබන්නට බෑ. එතකොට පාලකයා ඉදිරියේ වැඳ වැටුණයි කියලා අපට නීතිය සහනය ලබන්නට ඒක කාරණයක් කරගන්නට බෑ. මේ විදිහට අපි තේරුම් ගන්නට ඕනේ ඒ සඳහා සුදුසුකම් අපි ඇති කරගත්තොත් ගුරුවරයාට අපි ගරු කරනවා. හැබැයි ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නට සුදුසුකම් අපි තුල තියෙන්නට ඕනේ. ඒ වගේම තමයි පෙනුතුනේ දෙවියන් මිත්‍රශීලීව ඇසුරු කළාට වරදක් නැහැ. හැබැයි ඊය ඇත්‍රියේ දැගෑපත්ව යාඥා කරමින් අනේ මට මේකත් කරලා දෙන්න අරකත් කරලා දෙන්නට කියලා යාඥා කරලා බුදුහාමුදුරුවෝ ධර්ම රත්නය සංඝ රත්නය පැත්තකට වීසි කරලා දෙවියන් පිහිට කර ගැනීම සුදුසු නැහැ. ලෞකික ජීවිතය තුළ සතර පැවැත්ම තුළ තමන්ට යම්කිසි යහපත් අභිමතාර්ථයක් සාධනය කර ගැනීම සඳහා දෙවියෙකුගෙන් හෝ මිනිසෙකුගෙන් හෝ සතාර්ථ උපාවගෙන් හරි පිහිටක් ගන්නට පුළුවන් නම් ඒ පිහිට අරගෙන මෙත්සීලිය ඇසුරු කිරීම තෙරුවන් සරණට බාධාවක් නෙමෙයි. දැන් මේ යක්ෂණිය උනත් මේ යක්ෂණිය මනාව පැහැදිලි කරනවා මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ මට මෙච්චර ප්‍රිය වෙන්නේ මොකක් නිසාද? ලෞකික වශයෙන් දිවි පවත්වන්නට මට පුත්‍රයා ප්‍රියයි. සැමියත් මට ප්‍රියයි. මොකද ඒගොල්ලෝ මගේ ජීවිතේ මට ගොඩක් උපකාර කරනවා. හැබැයි ඒ එක්කෙනෙකුටවත් බෑ මාව සසර දුකින් එතර කරන්න. එහෙනම් පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාවේදී තමයි මට එය වැදගත් වෙන්නේ. හැබැයි විමුක්තිය පිළිබඳව ප්‍රතිපදාවේදී, නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාවේදී මට උදව්වට ඉන්නේ කවුද? බුදුහාමුදුරුවෝ ධර්ම රත්නය, ආර්ය මහා සංඝ රත්නය. ඒ නිසයි මට දරුවටත් සැමියටත් වඩා මේ සද්ධර්මයේ ප්‍රිය වෙන්නේ කියලා ඒ යක්ෂ මාතාව ප්‍රකාශ කරනවා. ඊළඟට ඇය සඳහන් කරනවා ලෝකේ දුක්ඛ පරය තස්මින් ජරා මරණ සංයුතේ ජරා මරණ මොක්ඛාය යං ධම්මං අභිසම්බුදං තං ධම්මං සෝතු මිච්ඡාමි තුන්හි හෝහි පුනබ්බසු. ඊළඟට මේ යක්ෂ මාතාව ප්‍රකාශ කරනවා මේ ලෝකේ සියලු දෙනාම ජරා මරණ ආදියට ගොදුරු වෙමින් මහා දුකක ඇලී ගැලී වාසය කරන්නේ. උපන්නා වූ තත්ත්වයට ජරාව කියලා කියන්නේ ලෙඩවීම, මරණය කියලා කියන්නේ අභාවයට යාම. එතකොට වයසට යාම, ලෙඩවීම, මරණය, ජරාව කියලා කියන්නේ වයසට යාම. එතකොට මේ ජරාව, ඒ වගේම ව්‍යාධිය, ඒ වගේම මරණය මේවා උපන්නා වූ හැම සත්ත්වයකටම උරුමයි. මේවා මගහැරලා ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් උපන්නා වූ සියලු සත්ත්වයම මේ ජරා මරණ තුලින් දුකටපත් වෙලා ඒවැ ගිලිලා ඉන්නේ. මේ ජරා මරණ නැමැති දුක්ඛන්ධ තුල ගිලුණා වූ සත්ත්වයින්ට ඒ ජරා මරණ වලින් ගොඩ එන්නට තථාගතයන් වහන්සේ දහම් දෙසනවා. මේ ජරා මරණ වලින් ගොඩ එන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුව අනන්ත සංසාර වෙහෙස මහන්සියලා අවබෝධ කරගත්තා. ඒ තමන් වහන්සේ අවබෝධ කරගත්තු ගැඹුරු දහම උන්වහන්සේ ලෝකයාට විවරණය කරනවා. ඒ නිසා අපටත් මේ ජරා මරණ වලින් නිදහස් වෙන්නට තියෙන එකම දහම එච්චරයි. දරුවා මට ප්‍රියයි, සැමියා මට ප්‍රියයි. හැබැයි ඒ අයට මාව මේ ජරා මරණ වලින් ගොඩ ගන්නට බෑ. ගොඩ ගන්න පුළුවන් නම් එකම දේ මේ උතුම් සද්ධර්මයේ පමණයි. ඒ මොකක් නිසාද? භාග්‍යවතුන් වහන්සේ සාරාංශ කල්පලක්ෂ්‍ය දුක් විඳින්මින් මේ ජරා මරණ වලින් මිදෙන්නා වූ, ගොඩ එන්නා වූ මඟ හඳුනාගෙන උන්වහන්සේ ලොවට දේශනා කළා. ඒ නිසා පුනබ්බසු ඒ දහම අහන්නටයි මම යන්නේ. කලබල කරන්න නම් එපා, කරදර කරන්න නම් එපා කියලා මේ මාතාව දැන් මේ නොඑක ආකාරයෙන් දහම වර්ණනා කරලා තමන්ගේ දරුව දෙන්නට ආයාචනා කරන්නේ ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මට ඉඩ දෙන්නට කියලා.
මේ විදිහෙන් ප්‍රකාශ කළාම අර දරුව දෙන්න නිහඬ වුණා. ඒ දරුවා ඊට පස්සේ ප්‍රකාශ කරනවා අම්ම නබ්බ්‍යා හරිස්සාමේ තුන්හි භූතාය මුත්තරා ධම්ම මේව නිසා මේහි සද්ධම්ම සවනං සුඛං. ඊට පස්සේ පුතා කියනවා පුනබ්බසූ කියනවා අම්මේ මම කෑකෝ ගහන්නේ නැහැ, මම සද්ද කරන්නේ නැහැ, මගේ නැගණිය උත්තරාව එයත් කෑකෝ ගහන්නේ නැහැ, එයත් කලබල කරන්නේ නැහැ. ඔබතුමිය සද්ධර්මයේ මැනවින් ශ්‍රවණය කරන්න. සදහම් ඇසීම අපට සුවගෙන දෙනවා. දැන් පුනබ්බසූමේ පුතණුවන් කියනවා යක්ෂ පුත්‍රයා ප්‍රකාශ කරනවා. ඊළඟට ඔහු ප්‍රකාශ කරනවා සද්ධම්මස්ස අනඤ්ඤාය අම්ම දුක්ඛං චරාමසේ ඒස දේව මනුස්සානං සම්මූල්හෝ සම්මූල්හානං පබං කරෝ බුද්ධෝ අන්තිම සාරීරෝ ධම්මං දේසේසි චක්කුමාතේ. දැන් මේ පුතත් ඊට පස්සේ අර අම්මා කරන ලද ප්‍රකාශනයට තවත් යමක් එකතු කරනවා. අම්මේ මේ සසර ගමනේ මේ උතුම් සද්ධර්මය අහන්න ඉඩ ලැබිච්ච නිසා තමයි අද අපි මේ දුක් විඳින්නේ. මේ යක්ෂාත්මවල ඉපදිලා මේ මහා පීඩා අපි විඳින්නේ මොකක් නිසාද? මේ ජරා මරණ වලින් මිදෙන, මේ සසරින් මිදෙන උතුම් සද්ධර්මය අපට අහන්නට අවකාශ නොලැබුණු නිසා. ඒ නිසා අම්මේ මේ මෝහයෙන් මුලා වෙලා කෙලෙස් ගිනිවල පැවරිලා මේ සසර අතරමං වෙලා අන්ධකාරයේ ගිලිලා ඉන්න සත්වයින්ට බුදුහාමුදුරුව පබං කරෝ. පබං කරෝ කියන්නේ සූර්යයා වගේ ආලෝකය විහිදෙනවා, ප්‍රඥාවේ ආලෝකය ලබා දෙනවා, අවිද්‍යාන්ධකාරය දුරු කරලා ලෝකේ මනවින් දකින්නට උන්වහන්සේ මඟ පෙන්වනවා. මෑණියනි, ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කිරීම යහපත්. අම්මේ හොඳින් මේ ධහම අහගන්න, අපටත් කවදා හරි මේ සසර දුකින් මිදෙන්නට පුළුවන් වෙන්නේ ඒ ධහම ශ්‍රවණය කළොත් පමණයි කියලා පුනබ්බසූ කියන මේ යක්ෂ පුත්‍රයාත් ප්‍රකාශ කරනවා. මෙහෙම ප්‍රකාශ කරලා ඔහු නිහඬ වුණා. තමන්ගේ නැගණියත් නිහඬ කළා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ මේ කතා සංවාපය දිවකණින් ශ්‍රවණය කරලා උන්වහන්සේගේ අවධානය මේ අය වෙතත් යොමු කළා. මේ අයගේ සසර වාසනා ගුණය කොහොමද කියලා නුවණින් පරීක්ෂා කරලා මේ යක්ෂ මාතාවටත් යක්ෂ පුත්‍රයාටත් සසර වාසනා ගුණ හුරු පුරුදු මතුවලා දහම වැටහෙන ආකාරයට තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. මේ පුනබ්බසූ කියන යක්ෂ පුත්‍රයාත් ඇයගේ මාතාවත් ඒ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරලා නිමාවටපත් වෙනකොට ඒ දෙදෙනාම උතුම් වූ සෝවාන් මාර්ගඥානයේ සාක්ෂාත් කරමින් සෝවාන් ඵලයේ පිහිටියා පිළිතුර. සෝවාන් ඵලයේ පිහිටියාට පස්සේ දැන් අර යක්ෂ මාතාවට අසීමිත ප්‍රීතියක්, අසීමිත සතුටක් ඇය තමන්ගේ පුතණුවන්ට ආශිර්වාද කරනවා. සාදුකෝ පඬිතෝ නාම පුත්තෝ ජාතෝ උරේසයෝ පුත්තෝ මේ බුද්ධ සෙට්ටස්ස ධම්මං සුද්ධං පියායති. තමන්ගේ උකුලේ පහළ වෙච්ච පඬිස දරුවෙක් ලබන එක මහා වාසනාවක්. ඒක මහා භාග්‍යයක්. දරුව හැටියට හැමෝම නුවණැත්තෝ ලැබෙන්නේ නැහැ. හැබැයි මට ලැබිලා තියෙන දරුවා මගේ විමානයේ පහළ වෙච්ච, මගේ උකුලේ පහළ වෙච්ච මගේ පුතා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, හොඳ පඬිතේ නුවණැත්තේ. ඔහුටත් බුදුහාමුදුරුවන්ගේ ධර්ම ප්‍රියයි. අනේ මගේ පුතත් මේ තථාගත සද්ධර්මය ප්‍රිය කරනවා කියලා ඇය වඩාත් සතුටටපත් වුණා. ඒ වගේම පුනබ්බසු සුඛී හෝහි අජ්ජාහස්මි සමුග්ගතං දිත්තාහි අරිය සත්‍ය දිත්තානි අරිය සත්‍යානි උත්තරාපි සුනාතුනේ. ඊට පස්සේ ඇය තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා. තමන් මේ ධහම අවබෝධ කරගත්තු ප්‍රකාශ කරනවා. මගේ පුතා වූ මේ පුනබ්බසු සුවපත් වේවා. ඔහුත් මේ ධහමට ප්‍රිය වුණා. ඔහු තමනුත් නිහඬ වෙලා නැගණියත් නිහඬ කරගෙන මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්න මට අවකාශ සලස්සලා දුන්නා. පුතණුවනේ, අද මම මේ ධහම අවබෝධ කරගත්තා. මේ මම මේ සසර අනන්ත සසරෙහි දුක් ගන්නා වූ මේ සසර දුකෙන් මිදෙන මඟ මම අවබෝධ කරගත්තා. අනන්ත සසරේ දුක් පීඩා වලින් අද මම නිදහස් වුණා. ඒ නිසා මගේ පුතා සුවපත් වේවා. ඔහු පඬිතෙක්. ඔහුත් මේ ධහම අවබෝධ කරගත්තා. මගේ දියණිය වූ උත්තර මේ කාරණය අසාවා. ඇයටත් මේ ධහම ගැන ප්‍රිය බව ඇති වේවා. ඇයත් මේ උතුම් ධහම ඇසීම පිළිබඳව යොමු වේවා කියලා මේ මෑණියන් තමන්ගේ දියණියටත් ආශිර්වාද කළා. දියණිය ඒ මොහොතේ ධහම අවබෝධ කළේ නැහැ. පුනබ්බසූ කියන මේ යක්ෂ පුත්‍රයාත් ඒ යක්ෂ මාතාවත් දෙදෙනා සෝවාන් ඵලයට පත් වුණා. සෝවාන් ඵලයට පත් වෙනවා සමගම ඒ යක්ෂාත්ම භාවයේ අප්‍රමාණ දුක් පීඩා වලින් නිදහස් වෙලා දෙවියන් හා සමානව යසයිසුරු සම්පත් සෞභාග්‍ය ඒ දෙදෙනාට පහළ වුණා. එතෙන් පටන් ඒ අය තනතන ඇවිදිමින්
මලමෝත්‍ර සෙන්සොටු ආදී සොයමින් අන් අයගේ කැලිකසල අවුස්සමින් මේ දුක්ඛිත යක්ෂ ජීවිතේ ගත කළේ නෑ. අර දෙවියන්ට හා සමානව යසිරු සම්පත් වලින් ආඩ්‍ය වූ දේවාත්ම භාවයකට පැමුණුණා. දෙවියන් හා සමාන වූ ආත්ම භාවයන්ට පැමුණුණා. එතෙන් පටන් ඒ දෙදෙනා ජේතවනාරාම භූමියේම රුක්ෂයක් අතුරු කරගෙන උදේ හවස තථාගතයන් වහන්සේ දකිමින් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් දිව්‍ය පිටාක එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ වැඩ සිටින තාල් ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් සතුටින් වාසය කළාය කියන බව මේ සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙනවා. එතකොට මේ යක්ෂ සංයුත්තේ පුනබ්බසූ සූත්‍රයේ මෙන්න මේ පුනබ්බසූ කියන යක්ෂ පුත්‍රයත් උත්තරා කියන යක්ෂ දියණියත් ඇයගේ මාතාව වූ මේ යක්ෂණියත් පිළිබඳව මේ තිදෙනා පිළිබඳව කතා ප්‍රවෘත්තිය ඒ යක්ෂ මාතාව තමන්ගේ දරුවෝ දෙන්නා අස්වසාලමින් මේ සද්ධර්මයේ තියෙන වටිනාකම ඔවුන්ට පහදා දෙමින් උතුම් බුදුවදන් ශ්‍රවණය කරලා මේ සසර දුකින් එතර වුණු ආකාරය ඔය ආකාරයෙන් ප්‍රකාශ කෙරෙන්නේ. ඒ නිසා දහමේ වටිනාකම, සදහම් ඇසීමේ වටිනාකම, සමබරව ලෝකයේ පිළිබඳව දැකීමේ වටිනාකම, පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව උදාර පණිවිඩයක්, ඒ වගේම තෙරුවන් සරණ යන්නේ කුමක් සඳහාද කියන වටිනා කාරණා මේ සූත්‍ර දේශනාවෙන් අවදි කරගන්නට, මතු කරගන්නට අපට ඒ සූත්‍ර දේශනාව උපකාර වුණා. මේ කරුණු සිහියේ පවත්වාගෙන සමබරව පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව මනවින් වටහාගෙන, ඒ වගේම ලෞකික ජීවිතයේ ලෝකෝත්තර විමුක්තිය පිණිස අපි කුමක් කළ යුතුද, සමබර මනසින් මධ්‍යම ප්‍රතිපදාව පුහුණු කරන්නේ කොහොමද, අගතිගාමී නොවි මේ ධර්ම ප්‍රගුණ කරමින් මධ්‍යම ප්‍රතිපදාවෙන් කෙලෙස් ප්‍රහාණය කරන්නේ කොහොමද කියන මේ කාරණේ පිළිබඳව ප්‍රඥාව අවදි කරගෙන හැම දිනාටමත් ධර්මයේ මැදහත්ව පුහුණු කරමින් මධ්‍යම ප්‍රතිපදාව ප්‍රගුණ කරමින් උතුම් වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට මේ උතුම් ධර්ම ශ්‍රවණේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා.